Mangitane meke sadahan me wisayan pilibandu itamar nishabdawa inna kaleka meweni wedamuluwak kandawima gana itamathma stutiwanta wenawa. Namuth mama balaporuttu une ehttara mata akalanga mahatmaya kiwwata passe meweni mewekak me patrika lasthi karala ekena format ekak thiyenawa nan api deshana pawaththanawata wada hondai meka ehttarama metana ewilla loku sahakatchawakata badane karana. Mukadde mei tiyene karunu gena apita podi adahas tikak dahattai. Meweni adahas mekawa tiyena kale man hitana dan avurudu 40 ekak vithara indagena mama adahas karanawa. Vechcha deyak naha. Eka hinda yam kisi meka me pilibandawa enawa nam meka ithamathma me wagakima bohoma wagakimen karanna one wedak. E mokada mama kiyanne dan balaye pidima gattut. Api balaye pidimata giye 1988. 1988 ඉන්දු ලංකා ගිවිසුම 13 වෙනි සංශෝධනය. මේකට එක්සත් ජාතික පක්ෂයත් අපි වමේ ව්‍යාපාරයත් ඇත. එතකොට මම හිටියේ වමේ විජේ සහෝදරයත් එක්ක. අපි අරන් අනිත් ඔක්කොම විරුද්ධ වුණා. එක්සත් ජාතික පක්ෂය එකඟ වුණත් එක්සත් ජාතික පක්ෂයට ගේන සිදු වුණා නිසා. නැතු ජයජයවර්ධන මහත්මයා කැමැත්තෙන් දුන්න එකක් නෙවෙයි. අපි විතරයි ඒ සඳහා සක්‍රීයව හිටියේ. එතකොට එදා ඉඳලා අපි බෝම්බ කාගෙන, වෙඩි කාගෙන, අපි දේශද්‍රෝහියෝ කියන ලාඩම ඇඟේ දාගෙන අපි හිටියා එදා ඉඳලා 88 ඉඳලා මම අද ඉන්නේ ඒ ස්ථාවරෙමයි. පාර්ලිමේන්තුවේ කොයි පැත්තේ හිටියත් මම බලය බෙදීම සඳහා දිගටම කරනවා. මම බලය බෙදීම ගැන කතා කරන්නේ මේ පළාත් සභාවත් නෙවෙයි. මම කියන්නේ මේකට ෆෙඩරල් ව්‍යුහයක් තිබිය යුතුයි. ලංකාවේ ෆෙඩරල් ව්‍යුහයක් ගැන කතා කරේ මුල් කාලේ ඉඳලා. ඉස්සෙල්ලාම මේ රටේ බලය බෙදන්නට හොඳම ක්‍රමය ෆෙඩරල් කියලා. මේ රට දියුණු කරන්න පුළුවන් ෆෙඩරල් ක්‍රමයකින් කියලා කිව්ව කවුරුවක්වත් නෙවෙයි. SWRD බණ්ඩාරනායක මහත්මයා. එදා රාජ්‍ය මන්ත්‍රී සභාවේ. එතුමා පස්සේ තමන්ගේ ජාතිවාදී බලවේගත් එක්ක බලයට පත්වීම තුළ එතුමාට ඒක කරන්නට බැරි වුණා. එදා ඉඳලා මේ බලය බෙදීම ආරම්භ වුණා 56. එතකොට බලය බෙදීම 56 මේ වෙලාව 58 දී බණ්ඩාරනායක මහත්මයා ගෙනාවා. ඉස්සෙල්ලාම ගෙනාවා එයා පොරොන්දු වුණ සිංහල පමණක් රාජ්‍ය භාෂාව. එතකොට ඊට පස්සේ දෙමළ පක්ෂයත් එක්ක එදා තිබුණ ෆෙඩරල් පක්ෂයත් එක්ක සාකච්ඡා කළා. එතුමා රෑ 8ට පටන් අරගෙන උදේ පාන්දර 6 වෙනකම් සාකච්ඡා කළ රොස්මිත් පිළිසෙල් ඒ නායකොත් එක්ක චෙලනාගම නාගනාදන් මේ ඔක්කොම ධර්මලිංගමලත් ඔක්කොම කතා කළා. ඉන්දු මේ බණ්ඩාරනායක චෙලනාගම කිසිම අතාරු අසංගත. මොකද ඒකට උනේ පැය ගානක් යනකොට සංගරත්නය විරුද්ධ වුණා. එයාගේ යවම් බලයට පත් කරපු එයා ඇවිල්ලා මේක ඉරිලා දැම්මා. ඉරිලා දාන කොටත් එතුමා කිව්වා ඉතිහාසයේ විසින් මට සමාව දෙනු ඇත කියලා. ඒතකොට එයා දන්නවා මේක වැරද්දක්. නමුත් කරා. ඒක තමයි දේශපාලනය. ඉතින් ඒ නිසා එදා මෙදාතර මේක ගෙනාවේ දැන් අපිට ගේන්න විරුද්ධුනේ වැඩිම එදා ජනතා වික්ත පෙරමුණ. ජනතා වික්ත පෙරමුණ තමයි අපිට තුවක්කු එල්ල කළේ. අපේ නායකයා විජය කුමාරතුංග සහෝදරයාගේ ඉඳලා ඝාතනය කළා. ඔසී අබේගුණසේකරලා දේව බණ්ඩාර මම බේරුණා. මගේ ඇඟේ කෑලි තුනක් තියෙනවා ජනතා වික්ත පෙරමුණට පිටි දෙන්න යකඩ කෑලි තුනක්. මං ජීවිතේ බෙරගත්තා. ඒ අපි කීප දෙනෙක් ඉන්නවා එහෙම. අනිත් ඔක්කොම මැරුණා. එතකොට ඊට පස්සේ ඒගොල්ලොම ගිහිල්ලා කිව්වා අපි තමයි දැන් පළාත් සභාවේ රිමෝට් කන්ට්‍රෝල් කියලා. සමහර මේකට විරුද්ධ වුණ කට්ටිය ඇවිල්ලා ප්‍රඥප්තිත් හැදුවා. මේක තමයි රටේ දේශපාලනය කියන්නේ. මෙන්න මේ අවස්ථාවාදී දේශපාලනයත් එක්ක තමයි අපිට මෙවැනි ප්‍රතිපත්ති මේ කාරණා කරන්නට සිද්ධ වෙන්නේ. ඒක නිසා මෙතන රැස්වීම මට්ටමේ නෙවෙයි මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න. අපි සහයෝගය දෙන්නම් කරන්න පුළුවන් සෑම සහයෝගයක්ම දෙන්නම්. මේ වගේ දේවල් කරන හැම කට්ටියටම අපි සහයෝගය දුන්නා හැම විදියටම. ඒ නිසා මේක කෙරෙනවා නම් මෙවැනි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ජාතික ව්‍යාපාරයක් බවට පත් කරනවා නම් මේක දිගටම ගෙනියන්නට ඕනේ. මේ ප්‍රශ්නේ අවසානයක් කරන්නේ නැතුව මේ රට හදන්නට බැහැයි කියන මතේ මම ඉන්නේ. කිසි දවසක මේ රට හදන්න බෑ. මේ මොන කතා කරත් මොන ප්‍රතිසංස්කරණ කරත් මොන විවෘත ආර්ථිකයේ සාධනීය යෝජනා ගෙනාවත් මේ අපේ රටේ සියලු ජනතාව හිතුවේ නැත්තම් මේ අපේ රට කියලා අපිට කරන්න බෑ. ඒ අතරේ කරන්න පුළුවන් පොඩි පොඩි පැලැස්තර ඇලවීම තමයි තියෙන්නේ. ලී කුවන් යූ රට හදන්නකොට කිව්වා ලී කුවන් යූටත් මේ ප්‍රශ්නේම ආවා. එයාගේ 173ක් චීන 112ක් විතර මැලේ තවසියට ගොලක් අතර ඉන්දියානු. ලී කුවන් යූ කිව්වා ඔහුටත් මේ බලපෑම තියුණා කියලා.
ඔහු කරේ මොකද 73ක් තියුණයි කියලා ඒ බලා අධිකාරියේ පවත්තන්න නැතුව ඔහු ජාතික ගීය ලිව්වේ මැලේ භාෂාවෙන් ඒ විදිහට ඔහු මේක බැලන්ස් කරා ඔහු ඉඳන් කිව්වා මගේ රට මට හදන්නට පුළුවන් උනේ මුලින්ම මට මම මගේ රටේ තියෙන ජාතික ප්‍රශ්නේ මම විසඳගත්තා මේ ජාතික ප්‍රශ්නේ විසඳලා මම සියලුම කෙනා සිංගප්පූරු ජාතිකයෙක් බවට පත් කළා එතන ඉඳලා මට හරිම පහසු වුණා මගේ රට සංවර්ධනය කිරීම සඳහා අපිට කියන්න තියෙන ඔච්චරයි ඒ නිසා පළාත් සභාවට කොච්චර බලතල දෙනවද මම නම් කියන්නේ සමගාමී ලයිස්තු ඒවා තේරුමක් නැහැ ඒවා తాවකාලිකව පත් කරගත්ත ඒවා සමගාමී ලයිස්තු නමුත් පළාත් සභා කියන්නේම නැතුව නිශ්චිත බලය බෙදීමක් ගැන දැන් මේකේ තියෙන මම හුඟක් ඒවා කරුණු සටහන් කරගත්තා මොකද දැන් පොලිස් බලතල දැන් සමහර ඒවා අපිට පුළුවන් හරි ලස්සනට කියන්න. දැන් මට කියන්න පුළුවන් ෆෙඩරල් ක්‍රමේ තමයි කියන්නේ. නමුත් ඔක් කරන්න පුළුවන් නැහැ. එහෙමනම් අපි ඒ දක්වා යන වැඩපිළිවෙලක් ලෑස්ති කරන්න ඕනේ. අපි බලන්න ඕනේ දැනට මොකක්ද අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක දියුණු කරන්නේ කොහොමද? දැන් මේවට අපි බටහිරින් ගන්න එපා උදාහරණ. අපිට හොඳම උදාහරණ දෙන ඉන්දියාව. මේ ඉන්දියාවෙන් ගනිමු අපි. මේ මීට වඩා බලයක් බෙදලා තියෙන ඉන්දියාවේ. ජාතීන් 64ක් තියෙනවා. අන්තිම පොඩි පොණ්ඩිචේරි වලට දීලා තියෙනවා. ඒක සමහර තැන් වල ඒගොල්ලන්ට වෙනම තියෙන බලතල දෙනවා. ඉතින් ඒකෙන් ඉගෙන ගන්න පුළුවන් ওই බටහිරින් ඉගෙන ගන්නට වඩා. ඒකයි මම කියන්නේ දැන් මොකද? ඒකයි මැතිවරණ ප්‍රසංස්කරණ. මම කියන්නේ මැතිවරණ ප්‍රසංස්කරණ මම නම් දකින්නේ මම එදා ඉඳලම 78 වියස්සාව ගේන වෙලාවෙත් මම පාර්ට බහැර හිටියා 78 විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව. මම අද ඉන්නේ දෙතන. ඒ සමහර වෙලාවට කියනවා සුළු ජාතික පක්ෂ අපේ මනෝගණේෂන් මන්ත්‍රීතුමාලායි මේ තැන පුළුවන් මේ ජනාධිපති ක්‍රමයේ තුනොත් තමයි සුළු ජාතික පක්ෂ වලට යම් කේවල් කිරීමකට හැකියාව ඒක බොරු එමනම් ඉන්දියාවේ ඊට වඩා ප්‍රශ්නයක් තියෙනවනේ ඉන්දියාවේ මේ රටේ තියෙන සුළු ජාතික පක්ෂ වලට වඩා ප්‍රාන්ත පක්ෂ සුළු ජාතික පක්ෂ වලට මොනතරම් බලයක් තියෙනවද ඒගොල්ලන්ට විශාල බලයක් තියෙනවා මොකද ඒක විධායක ජනාධිපති ක්‍රමයක් නැහැ එම බලාධිකාරී බලයක් නැහැ මධ්‍යම රජයට. ඒකේ තියෙන පාර්ලිමේන්තු ක්‍රමයේ සහ ජනාධිපති වෙලෙන්න විධායක බලතල නැතුව. ඉතින් ඒකින්ද බලන්නකෝ ඉලෙක්ෂන් යනකොට පළාත් මේ වල ප්‍රාන්ත රාජ්‍ය වල ඒවැ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට කොච්චර අලුත් පක්ෂ බිහි වෙලා ඒවැ බලය ලබා ගන්නවද? අපේම මේ ප්‍රධාන පක්ෂ දෙකයි තව පොඩි පොඩි පක්ෂ එහාට මෙහාට මේ වගේ එකහු වෙනවා එච්චරයි. එතකොට ඉන්දියාවේ ඒ තත්ත්වයට ඇති වුණේ මොකද එතන මේ වගේ විධායක ජනාධිපති ක්‍රමයක් ඕස් කරා. දැන් විධායක ජනාධිපති ක්‍රමයේ ගේනකොට එක්සත් ජාතික පක්ෂය හැරෙන්න අනිත් සියලුම පක්ෂ මේකට විරුද්ධ වුණා. මේකට විරුද්ධ වුණා. ඒ අනිත් පක්ෂ ඔක්කොම බලයට පත් වුණා. එක පක්ෂයක්වත් මේක අයින් කරේ නැහැ. එකම අවස්ථාවකදී චන්ද්‍රිකා කුමාරතුංග මේක අයින් කළා 2006 ව්‍යවස්ථා ප්‍රසංස්කරණ යෝජනා ගෙනාවා. ඒකෙදිත් එයා දාගත්තා තව අවුරුදු දෙකක් එයා ඉන්නකම් විධායක ජනාධිපති ඔන්න ඔතන තමයි ප්‍රශ්නය ආවේ එහෙම නැතුව එදා ඒ වහාම ඒ විධායක ජනාධිපතිකම අවශ්‍ය කරන්න වුණා නම් විපක්ෂයේ අපි එක්සත් ජාතික පක්ෂයත් ඔක්කොම එක්ක වෙලා දෙන්නා එතකොට ඒක හැබැයි අවස්ථාවක් අපි ඇත්තටම මිස් කරගත්තා ඒ අරෙන්න මේ පිළිගත් ඔක්කොම පක්ෂ ඒක දැන් අද මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඇහුවොත් ඒගොල්ලෝ විරුද්ධයි මේක ඒ මොකද දැන් තියෙන தත්ති හැටියට ඒගොල්ලන්ට යම් රාශියක් බලන. නමුත් එක්කම ප්‍රතිපත්තියක නැහැ. දැන් සමහර පක්ෂ නායකයෝ මට කතා කරේ වත කියනවා පාමාංශික නායකයෝ ડોක්ටර් මේ අපි ලෑස්ති දැන් ෆෙඩරල් උනත් දෙන්න. ෆෙඩරල් කමිටු උනත් එකගයි. එකම වැඩේ තියෙන වාට වගේ මේක ප්‍රසිද්ධිය මට කියන්න අපිට කියන්න බෑනේ. අපි හිටියේ දේශපාලන ස්ථාවර හැටියට අපිට අංශක 180කින් එකපාරට හැරෙන්න බෑ. මෙන්න කතාව. ඉතින් මේගොල්ලොත් එක තමයි අපි මේ රටේ ප්‍රතිසංස්කරණ හදන්නට සිද්ධ වෙලා තියෙන්නේ. දෙවනි එක මැතිවරණ ප්‍රතිසංස්කරණ. පාර්ලිමේන්තු මැතිවරණ මේ 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 ක්‍රමයට අපි 1980 මේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය ගෙනාවා. එදා විරුද්ධ වුණා අපි අදත් විරුද්ධයි. ඇයි? දැන් අද දූෂණය ගැන කතා කරනවා. මේ දූෂණය මැවුනේ විධායක ජනාධිපති ක්‍රමයට වඩා මේ මැතිවරණ ක්‍රමයට. දැන් එදා මැතිවරණයක් කියන්නේ මොකද්ද? මම බේරුවල ආසනෙන් තරඟ කරනවා නෝ මම බේරුවල තලෙ ඉන්නවා මට බේරුවල දිනන්න ඇති සල්ලි කොච්චර දෝනේ මට සල්ලි ඕනේ නැහනේ මම බේරුවල ආසනෙ මගේ පින්තූරේ ගහලා ෆොටෝ ගහලා දාන්නද මං හැම ගෙදරම දන්නවා මං කවුද කියලා
hari nikang ekjenek kawai gempo, yak jahua tegi poster kiye, dan mama alawan nepe poster metana avisa wiling penat pase, etan edela aluk gom palama dakwa, mebette morotua palami sita, hini duma dakwa alawan none poster ika, patrika mululang mulu bisa wetien siyel mugi walate ka patrika wakat adugani ane, hanen edor salin. Dan ikat majuan nak utas ekat orang nggak bicaran kerana, dan mata media nak kerana mata wasi, ikan ini apa bahasa peradunan dinuat mangga parlimen tu awal utia, me kerana ini sah, namun me ekat me kerana dia na kuriru bau, api dah kalau dia na me cara nggak kiri me, majuan nak biaran kita api dek pahvela majuan, dan ekali api jani bahasa wala me asal mata me dia na kita kocir sunder aidi majuan ni. Ia asalnya gila mereka nanti mama kerana orang orang ini gayeng kita yang dulu. Ada ikhnan kita gayeng kita gila mama. Chandra ayat kambil naya. Mena mape apa asalnya menteri beri agi nanti naya. District ke ukum. Sama hari asalnya nanti nanti undi naya inna sama hari asalnya nanti ikhnan ikut naya menteri beri. Ini mena me kramen tamai dusunya desa balak ni entahabe. Itar me kat tiaga naya me kramya tuhna lu. Eka tiaga naya dusunya nanti kan nol. Itu sama hal menteri itu, dan ekor nama kiti enno, ekor salih dia enno. Mereka tiup orang kerana jaga kerana. Dan apa, ada day Peter Silla tu buluan tu parlimen tu ten, ada EU Romanis tu buluan tu parlimen tu ten, ada Sumati Bala saudara, ada me bandar naik kenapa, ratah telah parat telah balangguning, Sumati Bala, BD kamkar buat buluan tu parlimen tu ten, macam kalau min dina pun MS Temis kian. Pian tu buluan tu langka, parlimen tu dengar. Dan meter kocchara, adha budhi mat, honda tharunek, honda adahasti ya na. Abe ya, me mati orang kerana di dripat tu nak bayai. Eko eko di kahana sali. Alu tengah villa mati orang di dripat tu. Ikinda me parlimen tu ye dorowal, niyama wedagat budhi mat minister tu wahalat iye ne, odoroni. Ikinda tamai orang parlimen tu adu me tatte dripat tu nadi, penya di naiya la dika. Iting, eh kelat dia nak ahud. Macam mahajan itu, mereka tu wakilan none. Tapi orang sila api ukur wakilan none. Itu kotak ada hari dengan ganggal ini, hundak kriyashili, samaj sebagai kerana hundak desa pal nau bodi dia nak tharunya. Api samahal ati awak dahana matiur nene. Eh manusia di naga nene. Eh manusia kemudi ini adua saliaro. Itu korang mewah ke? Ida, yang Temis mata mata gay, Temis mahatmya, wamengah abi, mama UNP ke istilah manusia terhemat indera, mama inna korang, ya mata kata agen, mage kata ada, kata agen itu pas abidene ya alun, itu pas mana sahagat cakap korang me manusia di mana deshpan naub kodi, me manusia pihen nwey, me manusia apairati inna janadi pati orang tak berada, iyalah deshpan naub kodi, tiap minyak kemis Temis pas malam, mang kata sahagat cakap korang, itu orang ni meni. Aubodya tiennya ratakan yang pahadili aubodya tiennya minyak utar, ada parlimen tu rendah bah, tesis amar. Ini mana mewani tatkah? Insa me mati warna kerana api mama kia Jerman itu kiki kena gan, Jerman kerana, ini katanya Honda kerana, ini Lanka utar galap panna tu, Mister kerana. Muka tu mekia ni me mati warna kerana insa, paksi warna, first part the post tika ikannya, utas kerana utar tiunat. Mereka paksa orang tua sendiri kata, eh mana yang ikatnya masyarakat mereka la, ikatnya mereka kerana noni balance kerana begitu, tapi apa pun nandu kini aduh kerana nambudnya, jangan dibetik kerana awas kerana nambudnya, mereka cuma kerana aduh api, mereka ikat tu nanti kerana balayak kabinet tiupnya nandu, jadi ini sah mungkin ni mereka ikat mereka pilih bandar pahdili api stawer ikat enno ni, mereka persangkaan biapar. Dekat kocchara honda adahas tiunat pelaknya, ini sandas mana jati ke berapa bilolak, etikarkan ntuone. Ikan sielu makatiyo sabai karkan ntuone, parlimen tu menteri urut balas sabad, balat parlimen mewa inno amuda katiye, mewa neti bahujan sangidano lita amuda katiye inno, ini sielu katiyo aragine, jati ke matteme balavegya kapite gudena karkan ntuuluan nang, ane ini dekat vitrai, mamanang kian mewa prasans karna. Hari itu gaya ini buluan, netang opkom itu ini pelastrim pelastri itu api dalogi na, ikat mana mevedi mangkara kira ini buluan.
Ecerai marathi ena tatwe mokada mama kiyanne tawa kaalayak yanakota deshapalane kirimat epa wenawa me rate tarunayinta deshapalaneyat epa wenawa idata me prashna kohen visudeyi kiyana eka apita hita ganna ba ekata Karl Marx king hitapu me pratisanskarana antimata Elon Musk king iwara karanna puluwa. Bohoma stuti.